දඹුල්ල බස්නැවතුම් පොළ භූමිය පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැළි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. විශාල පිරිසක් ජනරැළියට සහභාගී වුණා. නිසක ජයග්‍රහණයට අපේ ජනාධිපතිතුමන්ට රනිල් වික්‍රමසිංහ මහතුමන්ට මාතෘ භූමියට දඹුල්ල ජනතාවට අතිගරු ජනාධිපතිතුමන්ට රැලිය අමුතු ජනාධිපතිවරයා කියා සිටියේ ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු බවයි. මම අද ඔබ ඉදිරියේ ඉදිරිපත් වෙන්නේ එක පක්ෂයකටවත් අයිති නැති රට වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මං ඉදිරිපත් වෙනවා. ඇයි ඒ මං ඒක කරන්නේ? මම මේ තනතුර බාරගත්තේ ඔබ වෙනුවෙන් අරගලයට සහයෝගය දුන්න තරුණ තරුණියන් ගණනාවක් හිටියේ රටේ වෙනස්කමක් ඇති කරන්න. මං ඒකට ඇහුම්කන් දුන්නා. දැන් මං රටේ වගේම වෙනස්කමක් ආරම්භ කළා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න මට සහයෝගය දෙන්න කියලා මං ඔබෙන් ඉල්ලා සිටිනවා. බඩු මිල අඩු කරා කියලා එතනින් නවතින්නේ නැහැ. අපි මේ සහන දුන්නට සමහර අයට ඒක මදි. ඒ නිසා තවත් රුපියල 20-25 ශක්තිමත් කළා ඒ සහනය ඔබට ලබලා දෙනවා කියලා මම කියන්න කැමතියි. අවලාද මුසාබා දාදන සාලෝකේ සවිය ගත්තේ මුලේ තරම් බලයක් මිනිසා සතු නොවන බව පෙන්වුවා. එකයි එපමණයි ලොවක් රටිල් නම රන් අකුරින් ලිව්වා. මෙයතර ජනාධිපතිවරයාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහබුවක් මඩකලපුවේදී පැවැත්වුණා. ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. දෙමළ මහජන විමුක්ති පක්ෂයේ නායක සිවනේ සුතුරේ චන්ද්‍රකාන්තන් මහතා එය සංවිධානය කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේදී එහි ගුරුවරයෙකු ලෙස සේවය කළ බි සිවලිංගම් මහතා මඩකලපුවේ පැවති මහජන රැලියේ වේදිකාවට එක්ව ජනාධිපති වන ජයග්‍රහණය සඳහා ආශිර්වාද කළා. එය අවසන් වන තෙක්ම ජනාධිපතිවරයා සිය ගුරුවරයාව ඔහු අසලින්ම තබා ගත්තා. රැලියේදී අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිවලිංගම් ඇතුමා මට විතරක් නෙමෙයි දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් ඉගැන්වුවා. ඒ කාලේ රාජකීය විද්‍යාලයේ අපිට ඉගැන්නුවා අවුරුදු 2500 ඇතන්ත් අධිරාජ්‍යයේ තරුණයන් කරපු දිවුරුම් ප්‍රකාශය. යම් කිසි බියගුළු ක්‍රියාවකින් හෝ අපි සමග දුක් විඳින අනික් අය අතහැර දාමෙන් පැනලා ගිහින් අපි අපේ නගරයට අවනම්බුවක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඒ පුහුණු වීම තිබු නිසා තමයි 2022 වෙන කවුරු හරි නැති වෙලාවේ මම එතෙන්ට ඇවිල්ලා මේ වගකීම බාරගත්තේ. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නැහැ. පැනලා ගියා. මොකද ඒගොල්ලෝ කරේ? උසාවියට ගිහින් නඩු දැම්මා මං ඡන්දේ තියන්නේ නැහැ කියලා. මට ගිහින් අන්තිමට උසාවියෙන් අරගත්ත මට විරුද්ධව තීන්දුවක්. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා. ජනතාව ජීවත් කරන එක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා දුක් විඳින්න මම ලෑස්ති. මගේ යුතුකම තියෙන්නේ මේ රටේ ජනාධිපති හැටියට මේ රට තව දියුණු කළා අපේ ජෙන් Z පරම්පරාවට අනාගතයක් දෙන්න.